හය පළවෙනි පාඩම ඉන්නේ ජීවයේ රසායනික පදනම. හරි. දැන් මේ පාඩමෙන් අපි කතා කරන්නේ ජීවීන් කොහොමද හැදිලා තියෙන්නේ, මොන මොන මූලද්‍රව්‍ය එකතු වෙලාද මේ ජීවීන් හැදිලා තියෙන්නේ කියන එක තමයි අපි කතා කරන්නේ. ජීවීන් මොන වගේද හැදිලා තියෙන්නේ? අපේ ඇඟේ ඇතුලේ තියෙන මොනවද? ඊට තමයි කතා කරන්නේ. තර් මම කලින් සැටි කිව්වා මේ මූලද්‍රව්‍ය 100 ගානක් තියෙනවා බිදුම 120ක් කියලා. මෙන්න මේ 120 තමයි මේ පරිසරය අපි අඳුනාගත්ත සෑම තැනම තියෙන. ඒකෙන් පොඩි ප්‍රමාණයක් තමයි වැඩි වාරයක්ම තියෙන්නේ. අපිට ගන්න පුළුවන්. නැමෙ අපේ ඇඟේ තියෙන සියලුම මූලද්‍රව්‍ය අපි අඳුනාගෙන තියෙන්නේ. මෙන්න මේ කියන මූලද්‍රව්‍ය වලින් තමයි අපි හැදිලා තියෙන්නේ. අපේ ශරීරය හැදිලා තියෙන්නේ. හරිද? එහෙනම් ලියා ගන්න පළවෙනි කොටස මෙහිම. මෙම පාඩමේදී जीवी सैदी रासायनिक आकार जीवी सैदी रासायनिक आकार පිළිබඳ අධ්‍යයනය සිදු කරයි. අපි ප්‍රධාන ආකාර දෙකක් ගැන කතා කරනවා. ජීවීන් සෑදීලා තියෙන මූලද්‍රව්‍ය සහ මූලද්‍රව්‍ය මොනවද කියලා කතා කරමු. ඒ වගේම මේවත් එක්ක ඇතුළත තියෙන සංයෝග මොනවද කියලා කතා කරමු අපි. හරි. වල දන්නවා සංයෝග ඇතුළත මූලද්‍රව්‍ය වලින් අපි ඉස්සෙල්ලා කතා කරන මූලද්‍රව්‍ය මොනවද? ඒ වගේම අපිට හඳුනා ගන්න පුළුවන් සංයෝග මොනවද කියන එක ගැන අපි සාකච්ඡා කරනවා. පැහැදිලිද? හොඳයි. ආතල් හිතන්න පුළුවන් අපේ ශරීරයේ වැඩි හරියක්ම තියෙන මූලද්‍රව්‍ය මොකක්ද කියලා. ऑक्सीजन ऑक्सीजन वाली सदी रहती है ये लागत है वैडी हरे में ऑक्सीजन ये ना सी ये विश्व का ना किट्टू एंड सी ये दहाड़ का किधर दिए ना ये लागत है कार्बन ऑक्सीजन कार्बन ये बात है जीव है दिलती है ना ये लागत है हाइड्रोजन 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 तीन हाइड्रोजन तीन इलाट तवत्सर तुण नाइट्रोजन इतना विना द्रव्य तीन मैग्नीशियम सल्फर कैल्शियम पोटेशियम मैंने मे वे मूलद्रव्य मम्मी तिथि का मूलद्रव्य तीन मैं अडू वाशी मे तीर मूल द्रव्य अडू वाशी
වැඩි වශයෙන් තියෙන බලන්න ඔක්සිජන් කාබන් හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් මෙන්න මේ මූලද්‍රව්‍ය හතර තමයි එන අපේ ශරීරයේ වැඩිපුරම තියෙන්නේ එතකොට පුතේ මෙන්න මේ මූලද්‍රව්‍ය වලින් තමයි අපි ඔය කියන අපිට විටමින් අවශ්‍ය වෙනවා විටමින් වර්ග ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් කියලා කියනවා අපි දන්නවද ආහාර වලින් අපි ගන්න පෝෂක මොනවද අපිට අවශ්‍ය වෙන පෝෂක මෙන්න මේ මූලද්‍රව්‍ය වලින් තමයි මේ සියලුම දේවල් හැදිලා තියෙන්නේ අපේ රුධිරය ගත්තත් මෙන්න මේ මූලද්‍රව්‍ය වලින් හැදිලා තියෙන්නේ මාංශපේශියක් ගත්තත් අස්ථියක් ගත්තත් මේ කෙස් ගහක් ගත්තත් මේ හැම දෙයක්ම ඇතුළත තියෙන්නේ මෙන්න මේ ප්‍රධාන මූලද්‍රව්‍ය හතර. ඒ අතර ඉතා සුළු ප්‍රමාණයක් මේ අනිකුත් මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. හරි. හොඳයි. අපි ලියාගමු විදිම ජීවි දේහ සෑදී ඇති මූලද්‍රව්‍ය ස්කන්ධය අනුව මේ තියෙන්නේ ස්කන්ධය අනුව प्रतिशतयक लेस පහත ආකාරයෙන් සඳහන් කළ හැකිය සඳහන් කළ හැකිය මෙන්න මේ තියෙන අපේ මුළු ශරීර බලයේ ස්කන්ධය හැටියට ගත්තොත් එහෙම මොනවද වැඩිම තියෙන්නේ ඊළඟට කවුද ඔයදි තමයි කියන්නේ මතක තියාගන්න මෙන්න මේ මූලද්‍රව්‍ය හතර තමයි අපේ දේහේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය පිළිවෙලට මතක තියාගන්න ඕනේ ප්‍රශ්න වලට අහන මිනිස්ස නැත්නම් ජීවි දේහේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය නැත්නම් වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය හතර මෙන්න මේක මතක තියාගන්න ඕනේ සටහන් කරගන්න බලන්න
හරි මෙයාගෙන ඉවරයි. ඉතින් ඊළඟට බලමු අපි මෙන්න මේ මූලද්‍රව්‍ය. මම කලමුත් කිව්වා මෙයාලා කොහෙවත් යනක මෙන්න මේ විදිහට තනි තනි ඉන්නේ නැහැ. මෙයාලා සංයෝග හදාගෙන ඉන්නේ. අපි කලින් පාඩම එකේ ඉගෙන ගත්තා මොනවද මේ සංයෝග කියන්නේ. මෙයාලා සංයෝග හදාගෙන ඉන්නේ. සංයෝග රස තමයි මේ කට්ටිය ජීවිතේ තුල අන්තර්ගත වෙන්නේ. මිනිමින් සංයෝග අපි බෙදෙනවා නැවත ආකාර දෙකකට. අපි කලින් බෙදුවා පදාර්ථයේ මූලද්‍රව්‍ය සංයෝග සාමිශ්‍රණ ලෙස. දැන් නැවත අපි සංයෝග ගැන බෙදෙනවා උපාදමේ හැටියට. අපි සංයෝග කියන්නේ මේ සංයෝග හැදෙන්නේ කොහොමද කියලා අපි මතක් කරනවා නම් කලින් සතිය ඉගෙන ගත්ත මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් රසායනිකව සම්බන්ධ වෙලා තමයි මේ සංයෝග හැදෙන්නේ කියලා. මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් රසායනිකව සම්බන්ධ වෙලා හැදෙනවා සංයෝග. මේ සංයෝග තමයි අපේ ශරීරවල අන්තර්ගත වෙන්නේ. මේ සංයෝග පුතේ ආකාර දෙකකට අපිට බෙදන්න පුළුවන්. මේ ප්‍රධාන ආකාර දෙකක්. හරි. එකක් තමයි කාබනික සංයෝග. අනිත් එක අකාබනික සංයෝග. අකාබනික සංයෝග. රසායන විද්‍යාවේ වෙන්න පුළුවන් විද්‍යාව වෙන්න පුළුවන්. දැන් මේ මේ පාඩම ජීව විද්‍යාවටයි දී පාඩමක්. මේ ඕනෙම එක අපිට බෙදන්න පුළුවන් කාබනික සංයෝග අකාබනික සංයෝග. ගොඩක් රසායන විද්‍යාවට තමයි තියෙන්නේ. මේක අපි දැනගන්න ඕනේ. වැදගත් වචන දෙකක් තමයි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියලා. මේ කොටස් අපි සංයෝග ප්‍රධාන ආකාර දෙකකට බෙදනවා නේද. අපි සරලව බලමු මේ ජීවිතය තුළ තියෙනවා කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. මේකෙන් වැඩිපුරම තියෙන්නේ කාබනික සංයෝග. වැඩිපුරම තියෙන්නේ කාබනික සංයෝග. හොඳයි. දැන් බලමු කොහොමද මේ කාබනික සංයෝග සහ අකාබනික සංයෝග වෙන් කර හඳුනාගන්නේ කියලා. අපි දන්නවා ජීවිතයේ ඇදලා තියෙන්නේ ඔක්සිජන් ඊළඟට කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් කියන මේ මූලද්‍රව්‍ය වල. මෙයාගෙත් ඒවා තියෙනවා. සහ වෙනත් අංශු මාත්‍ර මූලද්‍රව්‍යත් තියෙනවා. නැමෙන මේක හොඳට මතක තියාගන්න කොහේ හරි තැනක කාබනික සංයෝග කියලා කියනවා නම් කාබනික කියලා කියනවා නම් එයාට මෙන්න මේ ලක්ෂණේ තියෙන්න ඕනේ. මොකද්ද ලක්ෂණේ? එයාගේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ කාබන් සහ හයිඩ්‍රජන්. හරිද? කාබනික සංයෝගයක් නම් කාබන් සහ හයිඩ්‍රජන් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ දෙන්න අතර බන්ධන හැදිලා තියෙන්න ඕනේ. මේ දෙන රසායනිකව සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මෙහෙම එකට අපි කියනවා කාබනික සංයෝගයක් කියලා. මොනවද? කාබන් සහ හයිඩ්‍රජන් තියෙන්න ඕනේ. ඒ දෙන්න රසායනිකව සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ආයෙත් කියනවා කාබනික සංයෝග කියලා. පැහැදිලිනේ? රයිට්. කාබනික සංයෝග. ගොඩක් වෙලාවට මේ කාබනික සංයෝග වලට දෙවෙනුව සම්බන්ධ වෙන ඔක්සිජන්. හැබැයි අපි කාබනික සංයෝග කියලා කියන්නේ කාබන් හයිඩ්‍රජන් තියෙන්න ඕනේ. ඒ වගේම මේ දෙන්න අතර බන්ධන ඇදලා තියෙන්නත් ඕනේ. එහෙම වුණොත් මේවා කාබනික සංයෝග. හරි. ඔන්න අපි දැන් කතා කරා ජීවිතය වල තියෙන සංයෝග
කොටස් දෙකකට බෙදුවා කාබනික සහ අකාබනික කියලා. කාබනික සංයෝග කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධන හැදিলা තියෙන ඒ දෙන්නගෙන් සමන්විත සංයෝග. එතකොට පුතේ ඒ දෙන්න විතරක් නෙමෙයි තව අය ඉන්න පුළුවන්. මේ දෙන්න අතර සම්බන්ධය තියෙනවා ඒත් එක්ක ඔක්සිජන්, නයිට්‍රජන් වගේ තවත් මූලද්‍රව්‍ය මේකට එකතු වෙලා තියෙන පුළුවන්. ප්‍රධානම දේ කාබන් සහ හයිඩ්‍රජන් ඉන්නෝනේ ඒ දෙන්න අතර සම්බන්ධය රසායනික සම්බන්ධයක් තියෙනවා. එහෙම උනොත් ඒවා කාබනික සංයෝග. මේ දෙන තිබ්බ පළියට කාබනික සංයෝග වෙන්නේ නැහැ. මෙන්න මෙතනක් තියෙනවා රසායනික සම්බන්ධ වල නැත්තම් ඒවා අකාබනික සංයෝග. පැහැදිලි? අපි ඉස්සරහදී හම් වෙයි අපි එතකොට අධ්‍යයනය කරමු. නමුත් වැඩි හරියක් අපිට හම් වෙන්නේ කාබනික සංයෝග. පැහැදිලිනේ? රයිට්. එහෙනම් මේක ලියාගන්න. මොනාරි ගැටලුවක් තියෙනවා නැත්නම් උස්සන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ලැජ්ජා වෙන්න එපා. මොනහරි අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහලා දැන්ම දැනගන්න පුතේ. නැත්නම් අපිට ප්‍රශ්නයක් තියාගෙන ඉදිරියට යන්න බෑ. හරිනේ. මෙන්න මේ කොටස් හොඳට ඔළුවට දාගන්න. මොනවද කාබනික ද්‍රව්‍ය කියන්නේ? සංයෝග කියන්නේ. දැන් නැත්නම් අහන්න. දන්නවනම් හොඳට මතක තියාගන්න. මොකද මේවා අමතක කරලා අපිට ඉදිරියට යන්න බෑ. හරිනේ? හරි. मूलद्रव्य मूलद्रव्य संयोग हमुवे संयोग हमुवे ඊළඟ කරුණ මෙම සංයෝග කාබනික සංයෝග කියන හයිලයිට් කරගන්න නැත්නම් වෙන පාඩකින් ලියාගන්න කාබනික සංයෝග සහ අකාබනික සංයෝග ලෙස කාබනික සංයෝග සහ අකාබනික සංයෝග ලෙස ප්‍රධාන ආකාර දෙක ප්‍රධාන ආකාර දෙක හයි කාබනික සංයෝග කියලා ලියාගෙන ඉරි කෑල්ලක් මෙහෙම ගහලා කාබනික සංයෝග කියලා ලියාගෙන ඉරි කෑල්ලක් මෙහෙම ගහලා මොනවද කාබනික සංයෝග කියන්නේ කියන එක අපි විස්තර කරමු. ලියාගෙන බලන්න. කාබනික සංයෝග. මෙහෙම ලියමු අපි තනි වාක්‍යකින්. කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු වන කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු වන කාබන් අපගෙන කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු වන කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධන කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධන පවතින සංයෝග
කාබන් සහ හයිඩ්‍රජන් පවතින කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධන පවතින සංයෝග කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධන පවතින සංයෝග කාබනික සංයෝග ලෙස හඳුන්වයි කාබනික සංයෝග ලෙස හඳුන්වයි කාබනික සංයෝග ලෙස අකාබනික සංයෝග ඊළඟට අපි කියන්නේ අකාබනික සංයෝග අකාබනික සංයෝග කියලා ඉතිහාසය අත්හැරලා කියන්නේ මෙයාලගේ අගන්න මෙයාලගේ බොහෝ විට මේ කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු වෙන්නේ නැහැ. කලාතුරකින් හරි තිබ්බත් ඒ දෙන්න අතර මෙහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ දෙන්න අතර මෙහෙම බන්ධන පවතින්නේ නැහැ. ඉදාගමු. කාබන් සහ හයිඩ්‍රජන් ඉතා කලාතුරකින් ඉතා කලාතුරකින් හමු වද එම ආපන් සහජෙන් ඉතා කලාතුරකින් හමු වුද එම කාබන් හයිඩ්‍රජන් අතර එම කාබන් හයිඩ්‍රජන් අතර සම්බන්ධන නොපවති බන්ධන නොපවති හරිද බන්ධන පවතින්නේ යාලගේ මෙහෙර තිබ්බත් හරිද ඒ ගොඩක් වෙලාවට මේ කාබන් සංයෝග සමග ऑक्सीजन अडंग अरे ऑक्सीजन तीन अब पैसा गुड़ काबन संयोगतम हम अब देहे गुड़ काबनिक संयोग काबनिक संयोग काबनिक संयोग काबनिक संयोग प्रधान महत्व देहे तुम हम काबनिक संयोग बल में काबनिक संयोग काबन सा हाइड्रोजन संबंध तीन मैंने तीन सीधिकाय काबनिक संयोग आंदीनाम काबन काबन अतर बांधने मेम आंदीना बांधने अभी क्यों
संयोग रासायनिक बंधन अभी रासायनिक बंधन मैंने मे विधि संकेतवत्ण पश्यपि मेघन वैडूट कथा कर संकेतवत्ण मैंने कार्बन हाय हाइड्रोजन हाय मैंने मेम तीन मे बल कार्बन सह हाइड्रोजन अत बंधने मेहिद तमाइन मेक काबनिक संयोग तवक्की मेम संबंध तवक्की मेम संबंध तुनाई अतराई पहाई मेन हाई विनीकन काबन देखाई हाइड्रोजन हाई मेन मेहम संबंध मेन काबनिक संयोग औषध तीन बहाल समहलाट क्रीम मार्ग विवा औषध तीन पेटी क्रीम मार्ग पेटी गाल विस्तर तीन को मुखियाड़ी मेवगे अंदर तीन बुरा अंदर मैंने मेहम षटाश्रदा गाल तीन बल पंचाश सूत्र संयोगी काबरिक संयोगी काबरिक संयोगी गहलतीन मन हदरती काबरिक संयोग काबरिक संयोग मैंने मत के वाले ग्लूकोज अभी नमे पंकी प्रभासांश्लेषण के लिए पाठ भी कथा करा ग्लूकोज सूत्रित मान लीजिए ये सब ये सी हाय आई एच जो लाई ओ हाय नेगे कार्बन सा हाइड्रोजन ना तरह बंद रहती है हिरण आप जानो नेक कार्बन का संयोग है मैं तो बोलूँ सूत्र देखते थे मैं वाला बोलूँ कार्बन का संयोग इधर अकार्बन का संयोग इधर हिरण क्या है देखेगा मन दानो राइट कार्बन सा हाइड्रोजन तीनों यही ना मेक काबरिक संयोग पुलवा इत पास अभी बल मेदेन अदर बंधन तीन बंधन तीन मेदेन काबरिक संयोग उड़ाते काबन मे वेड प्रमाण खर्जन वेड प्रमाण तीन मेदेन अतर अनिवार्य सी सह इंधन काबन सह अर्जन बंधन तीन तीन मेवा काबनिक संयोग इधर बल काबनिक संयोग उदाहरण काबनिक संयोगी अकाबनिक संयोगी कार्बन डाइऑक्साइड हाइड्रोजन हाइड्रोजन पलाकनेकाबनिकी काबनिक संयोग अकाबनिक संयोग काबनिक संयोग काबनिक संयोग अभी प्रधान काबनिक संयोग हतरा
පළවෙනික තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් ආලා තියෙනවනේ. එහෙනම් ඔයාලට අනිත් ටිකක් කියන්න පුළුවන්. අනිත් දේවල් මතක් වෙයි. කාබෝහයිඩ්‍රේට් එක අපි ඉගෙන ගත්ත අනිත් දේවල් මොනවාද? ප්‍රෝටීන්. ඔව්. අපි ආහාරවලත් ගන්න පෝෂක මොනවද කියලා. අපි ගැටවන ප්‍රධාන පෝෂක මෙන්න ඒවම තමයි ඉන්නේ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ඊළඟ ගන්න ඔයාලා කියන්න ලිපිඩ්. ඊළඟ එක අපි කතා කරලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා අනජලාවනි කියලා මතක් වෙන්නේ නේ නෑ. න්‍යූක්ලික් ආම්ල. න්‍යූක්ලික් ආම්ල අන අලුත් වචන මේක මතක තියාගන්න. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්, න්‍යූක්ලික් ආම්ල. මේ තුන්දෙනා ගැන දන්නවා අපි. මෙතන චුට්ටක් කතා කරොත් එහෙම තාග කල් DNA RNA කියලා. DNA RNA කියලා අහලා තියෙනවා. ඔය වෛරස් ගැන කතා කරද්දිත් අපි දන්නවා. ඒ කියන්නේ පුතේ අපේ ලක්ෂණ ගබඩා වෙලා තියෙනවා හැම සෛලයක. හැම සෛලයකම අපේ ලක්ෂණ ගබඩා වෙලා තියෙනවා. හරියට ෆෝන් එකේ තියෙන චිප් SIM එක වගේ. ෆෝන් එකේ SIM එක ගලවලා අපි වෙන ෆෝන් එකකට දැම්මත් අපිට අර නම්බර්ස් ටිකම ඒ කෝල්ම තමයි ගන්න පුළුවන් වෙන්නේ. SIM එක මාරු කරා කියලා නම්බර් එක මාරු වෙන්නේ නැහැ නේ. මේ වගේ තමයි අපේ හැම සෛලයකම දාලා තියෙනවා අපිට අදාළ SIM එකක්. ඒකේ තමයි අපේ නම්බර් එක තියෙන්නේ. හරි. ඔය අහලදී විද අපරාධවලදී ඉංග්‍රීසි අලකොලෙන් හඳුන්වනවා. ඒ වගේම DNA පරීක්ෂණ වලින් DNA සාම්පල් වලින් මේ හරි හරියට මේ න්‍යාමද කියලා අඳුරගන්න. එකට ගන්නෙ මොනවද? අපේ කෙල ටිකක්, රුධිරේ ටිකක්, රෝම කූපයක්, නියපොතු කෑල්ලක්. අරගෙන බලනවා ඒකේ DNA රටාව මොකක්ද? ඉතින් ඒ චිප් එකේ මොකද නම්බර කියලා බලනවා. DNA රටාව මොකක්ද කියලා. ඊපස් අපේ දේහයේ සෛලික තරම් බලන DNA රටාව. ওই දෙකම එකට ගැලපෙනවා නම් අන්න ඒ බුද්ධල ඇක්තිනේ. එදැයි මගේ ওই සෛලකින් ගත්තත් DNA සැකස්මක් තියෙනවා. ඒක මගේ අනිත් සෛලත් එක්ක සමානයි. එනිදන් එන්නේ හැම සෛලයක්ම ඇදෙන DNA RNA හැදිලා වලට අපි පොදුවේ කියනවා න්‍යූක්ලික් ආම්ල කියලා. න්‍යූක්ලික් ආම්ල මගේ න්‍යූක්ලික් ආම්ල රටාවක් තියෙනවා අර ෆෝන් නම්බර් එක වගේ. ඒක මට විතරයි තියෙන්නේ. ෆෝන් නම්බර්ස් එකම දෙකක් තියෙන්නේ නැහැ. මේ වගේ තමයි. මට දෙන ෆෝන් නම්බර් වල කිසි කෙනෙකුට නැහැ ලෝකේ. මේ වගේ මගේ DNA රටාව වල කිසි කෙනෙකුට ලෝකේ නැහැ. තියෙනවා නම් අනිවාර්යෙන් මම ඔය කෙනෙක් ඉන්නේ. හරි. සර්වසම නියුන් නුගේ ගොඩක් වෙලාවට මේ DNA රටාව වෙනස් වෙනවා. පොඩි දෙකින්. හරි. නං මේ වගේ DNA RNA හැදිලක තමයි මේ නියුක්ලික් කරනවා. මේක හැම සෛලයකම තියෙනවා. හැම සෛලයකම මේක තියෙනවා න්‍යූක්ලික් ආම්ල. එහෙනම් දේහයේ හැම දේහ ප්‍රමාණයක් ගත්තොත් එහෙම වැඩි වශයෙන් තියෙනවා න්‍යූක්ලික් ආම්ල. පැහැදිලි නේද? එහෙනම් වලට කියවෙයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ් කරජ ලවණ කියලා නෑ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්, න්‍යූක්ලික් ආම්ල. මොනවද මේ? දේහයේ වැඩිම තියෙන කාබනික සංයෝග. ප්‍රශ්නෙකට අහන්න පුළුවන්. මේ පාඩමේ ගොඩක් තියෙන ප්‍රශ්න. ඉතින් පාඩම් කරන නේද නිකන් හිතන්න ඕනේ. අඩි. ඇහුවොත් එම් දේහයේ වැඩිපුරම තියෙන කාබනික සංයෝග වල මොනවද? නැත්නම් වැඩිපුරම තියෙන කාබනික සංයෝග මොනවද? වැඩිපුරම තියෙන කාබෝහයිඩ්‍රේට්. ඉතින් අපි මේ පිළිවෙලට මේ හතර දෙන අමතක කියලා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්, න්‍යූක්ලික් ආම්ල. මේ හතර දෙනාම කාබනික සංයෝග. එහෙනම් තව ප්‍රශ්නයක් මෙහි හදන්න පුළුවන්. කාබනික සංයෝග උදාහරණ. නැත්තම් කාබනික සංයෝගයක් නොවන්නේ. මේකෙන් තුන්නේ බිය තව මොන හරි එකක්ද? එහෙනම් මතක තියාගන්න. මේ හතර දෙනාම කාබනික සංයෝග. හරි. රයිට්. සටහනේ දාගමු. ප්‍රධාන හතරක් තියෙනවා කියලා කිව්වා නේද?
මෙන්න මේ හතර දෙනා ලියා ගන්න. ප්‍රධාන හතර දෙනා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්, න්‍යූක්ලීක් ආම්ල. RNA DNA කියලා ඔන්න